අද වාර්තා වෙනවා මහියංග ප්‍රදේශයේ පෙරහැරකට අරගෙන ගියපු හීලෑ අලියෙකුට වෙඩි තියලා තියෙනවා. වනජීවී නිලධාරියෙක් වෙඩි තියලා කියලා මේ කාරණාවේ සත්‍යතාවයක් තියෙනවද? එහෙම සිදුවීමක් වෙලා තියෙනවද? ඒ සම්බන්ධව ඔබතුමාලා කොහොමද විමර්ශන කටයුතු මේ සම්බන්ධයෙන් ආරම්භ කරලා තියෙනවද? මහියංගන රජමහා විහාරයේ පෙරහැර පැවතුනා මේ පසුගිය දින කීපය තුළ. පෙරහැර ඊයේ රාත්‍රී පෙරහැර අවසන් වීමෙන් පසුව මේ පෙරහැරේ ගමන් කරන අලියතුන් සාමාන්‍යයෙන් හැමදාමත් බඳලා තියන්නේ පන්සලේ එක පැත්තක ගඟා ඉදේ තමයි අලියතුන් බඳලා තියන්නේ. ඊයේ රාත්‍රියේ මේ ස්ථානයේ බඳලා තිබුණු ඇතෙකුට වෙඩි තැබීමක් කරලා තියෙනවා. වනජීවී නිලධාරීන් නෙවෙයි, වනජීවී නිලධාරීන් සමග ඔවුන්ට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙක් තමයි මේ වෙඩි තැබීම කරලා තියෙන්නේ. එයින් අලියාගේ ඉදිරිපස ප්‍රදේශයට ඉදිරි කපුලාසන්නයට තුවාල සිදුවලා තියෙන බවට තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. මේ සිදුවීමත් සමගම වෛද්‍ය නිලධාරීන් ඇවිල්ලා මේ සතාට අවශ්‍ය කරන ප්‍රතිකාර ආරම්භ කරලා තියෙනවා. සතා දැනට හොඳින් ඉන්නවා, ප්‍රතිකාර ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ වෙඩි තැබීම සම්බන්ධව සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා අත්අඩංගුවට ගෙන තියෙනවා. මේ වෙනකොට වයස අවුරුදු 43ක පුද්ගලෙක්. ඔහු අනුයුක්ත වෙන්නේ මාපාකඩ වැව වනජීවී කාර්යාලයට තමයි අනුයුක්තව රාජකාරි කරනවා කියලා දැනුම් දීම දැනට තියෙන්නේ. කෙසේ වෙතත් ඔහු මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන ඔහුගේ ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටමන් කරමින් ඉන්නවා. ඇයි මේ වෙඩි තැබීම සිදු කරේ කියලා සතාට දැනට තියෙන තොරතුරු අනුව යම්කිසි ආකාරයකට මහ ජනතාවගේ පිරිසක් යම්කිසි කෑගැසීමක් කරලා තියෙනවා. ඒ නිසා කරුණාවර්ධවා තේරුම් ගැනීමෙන් මේ සිද්ධිය කරාද, ක්ෂණිකව යම්කිසි ආකාරයකට ඇයි මේ සිද්ධිය කරේ කියන තත්ත්වය තමයි අනාවරණය කරගත යුතු වෙන්නේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. අත්අඩංගුවට ගත්ත මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා. කෙසේ වුණත් මෙතෙක් තියෙන තත්ත්වය අනුව මේ වෙඩි වැදුණු ඇතා ජීවිත අනතුරක් වෙන තත්ත්වයකට නෙවෙයි ඉතුවාල තියෙන්නේ කියන බව තමයි මහියංගන පොලිස් ස්ථාපතිවරයා වාර්තා කරන්නේ. ඒ සාමාන්‍ය තුවාලයක් ලෙස අවශ්‍ය ප්‍රතිකාර කරන බව තමයි දැනුම් දෙන්නේ. ඒ වගේම මේ වෙඩි තැබීම කරලා තියෙන්නේ ජීවවුන්ට තියෙන ගිනි අවියකින්ද නැත්නම් රබ බුලස් භාවිතා කිරීමෙන්ද කියන කාරණේ මෙතෙක් තහවුරු වෙලා නැහැ. මේ සම්බන්ධවත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා.